යුක්්‍රන යුදබිමේ එල්ලවෙච්ච මිසයිල ප්‍රහාරයකෙන් උතුරු කොරයානු නිල්ධහරින් හය දෙනෙක් මරණයට පත්වවෙච්ච පුවතක් කී පෝස්ට් වෙබ් අඩවිය වාර්තා කරලා තිබෙනවා. මේ සිද්ධිය සිද්ධ වනාය කියලා උන් සඳහන් කරන්න ඔක්ටෝබර් මාසේ 3 වැනිදා. ඉතිං මේ සිද්ධිය හැටියට රුසියානු හමුදා කටයුතු නිරීක්ෂණය කරන්නට පැමිණි උතුරු කොරයානු හමුදා කණ්ඩායමක් හිටපු ස්ථානයකට එල්ල වෙච්ච ප්‍රහාරයකින් මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මෙහිදී උතුරු කොරියානු නිලධාරීන් 6 දෙනෙක් ඇතුළු පිරිසක් ඝාතනයට ලක් වෙලා තවත් පිරිසක් තුවාල ලැබලා තියෙනවා කියලා කියනවා. උතුරු කොරියානු සැබළු 3 දෙනෙකුත් ඒ තුවාලකරුවන් අතර ඉන්නවා කියලා සඳහන් වෙනවා. මේක යුක්රේන බුද්ධි තොරතුරු පදනම් කරගෙන ඉදිරිපත් කරපු වාර්තාවක් කියලා තමයි කීව් පෝස්ට් වෙබ් අඩවිය සඳහන් කරන්නේ. හැබැයි රුසියාව පැත්තෙන් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. යුක්රේන පැත්තෙනුත් මම හිතන්නේ නිල වශයෙන් සඳහන් වෙන්නේ මේ මාධ්‍ය වාර්තාවක් තමයි තිබෙන්නේ. නමුත් රුසියාව පැත්තෙනු නිල වශයෙන් කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. රුසියානු මාධ්‍ය ආයතන මේ වගේ වාර්තාවක් ඉදිරිපත් කරන්නේත් නැහැ. ඒගොල්ලන් කියනවා මේක යුක්‍රේනියානු බුද්ධි සේවා, විශේෂම යුක්‍රේනියානු මිලිටරි බුද්ධි සේවා විසින් නිර්මාණය කරන ලද කතාවක් විය හැකියි කියලා. විශේෂයෙන්ම පහුගිය දවස්වල කතාවක් ගියා යුක්‍රේන මිලිටරි බුද්ධි සේවයේ ප්‍රධානී කිරිල් බුදානෝව තනතුරෙන් ඉවත් කරන්නට සූදානම් වෙනවාය කියලා කට කතාවක් මේ කියන්නේ රාවයක් ගියා. එතකොට ඒ පසුබිම ඇතුලේ ඔහු එහෙම නැත්නම් මිලිටරි ඉන්ටෙලිජන්ස් එක, මිලිටරි බුද්ධි සේවය තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට මේ වගේ කතාවක් පතුරවනවා කියලා විශ්වාසයක් රුසියානු මාධ්‍ය විසින් ගොඩනක් මේ ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමත් රුසියාව සහ යුක්‍රේනය අතරේ යුද්ධමය සම්බන්ධතා ගැන දැන් කාලෙක තිස්සේ ලොකු කතාබහක් තියෙනවා. මම හිතන්නේ ටයිම්ස් පුවත්පතත් මේ හා සමගාමීවම වගේ වාර්තා කරලා තිබ්බා. අවුරුද්දකට රුසියාව පාවිච්චි කරන උණ්ඩවලින් භාගයක් විතර එන්නේ උතුරු කොරියාව පැත්තෙන් කියලා. ඒතකොට මේ උතුරු කොරියාව සහ රුසියාව අතරේ තියෙන සම්බන්ධතා පිළිබඳව ලොකු කතාබහක් තියෙනවා. ඉතින් මේට ටික කාලෙකට කලින් අපිට වාර්තා වුණා උතුරු කොරියානු ඉදිකිරීම් කණ්ඩායම් මේ දන්බාස් පැත්තට එවන්නට සූදානමක් තියෙනවායි කියලා. අපි තාම එහෙම ලොකු කණ්ඩායම් නම් දැක්කේ නැහැ. මං හිතන්නේ සටන් මේ පෙරමුණේ කෙසේ වෙතත් පෙරමුණේ හෝ ඊට පිටිපස්සේ. ඊට අමතරව මේ සමහර වාර්තා පළ වුණා උතුරු කොරියානු හමුදා කණ්ඩායම් මේ එවන්න සූදානම් වෙනවායි කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් පෙන්ටගනය හරි ඇමරිකාවේ ආණ්ඩුව ප්‍රකාශ කරලා තිබ්බා මේ එහෙම ආවොත් එහෙම ඒගොල්ලන් නිකන් බිල්ලට උතුරු කොරියානුවන් නිකන් බිලි දෙන්න තීරණය මේ සිද්ධ වේවි. ඒගොල්ලෝ නිකන් බිල්ලක් බවට පත් වේවි වගේ එකක් කියලා තිබ්බා. කැනන් ෆොඩර් يعني අර ඉස්සරහට යවන මුලින් එළවෙන වෙඩි ප්‍රහාරය දරා ගන්න ඉස්සරහට යවන බිල්ලට දෙන කණ්ඩායම් බවට පත් වේවි කියලා. කොහොම හරි එහෙම හමුදා කණ්ඩායම ආපු බවක් නම් වාර්තා වෙලා තිබුණේ නැහැ. නමුත් රුසියාව සහ උතුරු කොරියාව අතර සම්බන්ධතා පුළුල් වෙලා තියෙනවා පහුගිය දවස්වල. ඒ ඔස්සේ මේ කතාව ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉතින් නමුත් රුසියාව පැත්තෙන් කියන්නේ මෙහෙම උතුරු කොරියානු නිලධාරීන් පිරිසක් මරණයට පත් වෙලා නැහැ කියලා. මේ අතරේ සටන් පෙරමුණේ උග්‍රධාර ප්‍රදේශය අල්ලගත්තට පස්සේ රුසියානුවන් ඒ අවට ප්‍රදේශවලින් කිහිප පොලකින් ඉස්සරහට ගමන් කරමින් ඉන්නවා. යුක්‍රේනය උත්සාහ කරනවා ආරක්ෂක වළල්ලක් ගොඩනගා ගන්න උග්‍රධාරවලට වයඹදිග පැත්තෙන්. කෙසේ වෙතත් මේ වෙනකොටත් රුසියානුවන් යම් යම් ප්‍රදේශ කිහිපයකින්ම ඉදිරියට ගමන් කරමින් ඉන්න බව තමයි සඳහන් වෙලා තිබුණේ.